අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය කොළඹ වරායේ නැගිනහිර පර්යන්තය 100ට 100ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතට බටහිර කොටස සංවර්ධනයට ඉන්දීය ආයෝජකෙක් වරායේ අකුරට වැඩත් අවසන් ජනපතිට සහ අගමැතිට විමල් ගෙන් ප්‍රශංසා 2021 වසරේ එක් දිනක් තුල කොළඹ කොටස් වෙළඳපළේ දැවැන්ත කඩාවැටීම ගණුදෙනුත් මිනිත්තු 30ක කාලයකට අත්හිටුවයි කොරෝනා ආසාදනයේ වී ප්‍රතිකාර ලැබමින් සිටි මෙරට පළමු වෛද්‍යවරයා මියයයි හිටපු කතානායක වීචමු ලොකුබණ්ඩාරටත් කොවිඩ් දකුණු පළාත් ආණ්ඩුකාරය විලි ගමගේටත් වෛරසය වැළඳේ ශ්‍රී ලංකාව තුල අභ්‍යන්තර අධිරාජ්‍යවාදයක් ගොඩනැගිලා සජිත් කියයි දිවයිනට පැමිණීමට ගුවන් ටිකට්පත් ලබා ගැනීමට නොහැකි විදේශගත ශ්‍රමිකයින්ට ටිකට්පත් ලබා දෙන්නේ නිමල්ගෙන් අදාළ නිලධාරීන්ට දැනුම් දීමක් වසර ගණනාවක් ජනතා අයිතියටපත් නොවූ ඉබ්බාගමුව සතිපොළ දේශීය පුවත්තයි ප්‍රථමයෙන් අවධානය කොළඹ වරායේ නැගිනහිර පර්යන්තයේ 149ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට රජයේ ගත් තීරණයට විරෝධය පළ කරමින් වරාය වෘත්තීය සමිතිය විසින් පසුගියදා ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද පෙරවරුවේ අවසන් කළා ඒ නැගිනහිර පර්යන්තයේ 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිවීමත් සමගයි කොළඹ වරායේ නැගිනහිර පර්යන්තයේ 149ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට රජයේ කත් තීරණයට විරුද්ධය පළ කරමින් පසුගිය සති කිහිපේ පුරා වරාය වෘත්තීය සමිති විසින් විරුද්ධතා මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබුවා. ඊට මහා සංඝරත්නය මෙන්ම විද්වතුන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ගේ සහයද හිමි වුණේ වරායේ නැගිනහිර පර්යන්තයේ 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගන්න අතුරු සටන අත් නොහරින බවට වූ සටන් පාඨය මතයි. මෙම විරුද්ධතා මැදේ වරාය වෘත්තීය සමිති නියෝජිතින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. එම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ වරායේ නැගිනහිර පර්යන්තය කිසිසේත් බදු දීමට හෝ විකිණීමට කටයුතු නොකරන බවයි. ඒ අනුව කොළඹ වරායේ නැගිනහිර පර්යන්තය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ඊයේ හිමි වුණා. විශේෂ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ මෙම කැබිනට් පත්‍රිකාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ විසින් අනුමැතිය ලබා දුන්නේ මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කොළඹ වරායේ නැගිනහිර පර්යන්තය සහ බටහිර කොටස සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා නැගිනහිර ජාතිය සම්බන්ධව එය කොටස් 51ක් 49ක් ඉන්දියානු සමාගමකට දෙන දීම සම්බන්ධව දීමට ගත්ත සාකච්ඡාවන් සම්බන්ධව විවිධ මත විවිධ අවස්ථාවලදී ඉස්මතු වුණා හැබැයි රජයක් හැටියට අපි මුල ඉඳන්ම ගත්ත ස්ථාවරය තමයි මෙය විද්‍යාත්මක පදනමක් යුත සහ ආර්ථික වාසිදායක තත්වයන් සහ භූදේශපාලනය කියන මේ කරුණු කීප තුන ප්‍රධාන වශයෙන්ම කලමනාකරණය කරමින් කටයුතු කළ යුතුයි කියන තැන හිටියා. අපි ඒ තරම් කලබලයටපත් වුණේ ඊයේ කැබිනට් මණ්ඩලයේ වාර්තාව ඉදිරිපත් කරලා තිබ්බා. ඒ ඉදිරිපත් කරලා තිබ්බ වාර්තාවේ නැගෙනහිර පර්යන්තය අවසන් කළා තිබෙන නැගෙනහිර පර්යන්තය මරාය අධිකාරිය විසින් සම්පූර්ණ පරිපාලනමේ අයිතිය සම්පූර්ණයෙන්ම කොටස් 100%ක්මත් එහි පරිපාලනමේ කටයුතුත් මරාය අධිකාරිය විසින් ඉදිරියට ගෙනියන්නටත් ඒ වගේම බටහිර පර්යන්ත නිර්මාණය කරන්න තියෙනවා ඒ බටහිර ඒ තියෙන අවස්ථාව රජයේ මූලික කොටස් පාලනය තබාගෙන ඉතිරි කොටස් ටික අවශ්‍ය නම් යම් කිසි ආයතනයක් හෝ රටක වෙනත් රටක යම් කිසි ආයතනයක් උනන්දුවක් දක්වනවා නම් අපගේ කොන්දේශි වලට එකඟව ඒකට අවසරය ලබා දීමට අපි තීන්දුවක් කරන් තියෙනවා දැන් ඔක තමයි අවසාන තීන්දුව රජයේ කොයි අවස්ථාවකවත් මේක දෙනවද නැද්ද කියන එක නෙමෙයි තිබ්බේ නමුත් මෙහෙම ඉල්ලීම් තිබ්බා අවසාන තීන්දුව හැටියට මේ තීන්දුවට එළඹෙන්නට කැබිනට් මණ්ඩලයේ තීන්දු කරා මුලින්ම මේ නැගෙනහිර පර්යන්ත ඉන්දියාවට ලබා දීමේ යෝජනාව වර්තමාන ආණ්ඩුවේ යෝජනාවක් නෙවෙයි මේ යෝජනාවට පසුගිය ආණ්ඩුව විසින් මේ රටට ඇති කළ උගුලක් විදිහට අපි ඒක දකින්නේ ඊට අමතරව මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට ලබා දීම ඒ වගේම ගෑස් විදුලි බලාගාරයක් ඉදි කිරීමට ඉන්දියාවට ලබා දීම ත්‍රිකුණාමලයේ වරාය සංවර්ධනය ඉන්දියාවට ලබා දීම යනාදී වශයෙන් ව්‍යාපෘති 17ක් තිබුණා රට ගැන හිතලා උපාය මාර්ග වශයෙන් අතිශයින්ම වැදගත් නැගිනහිර පර්යන්තය වරාය අධිකාරියේ 100%ක් අයිතිය සහ කළමනාකරණය යටතේ තිබීම
ලැබිය යුතුයි කියලා අමාත්‍ය මණ්ඩලය තීරණය කරා. බටහිර පර්යන්තේ එවැනි උපාය මාර්ගයක වැදගත්කමක් නැහැ. බටහිර ජාතික විදේශ ආයෝජන සමග සංවර්ධනය කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 58 වෙනි පිටුවේ ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා කොළඹ වරාය බටහිර පර්යන්තයේ ඉදිකිරීමේ කටයුතු පෞද්ගලික ආයෝජනද යොදා ගනිමින් ආරම්භ කරනු ලැබේ කියලා. එතුමාට ලැබුණු ජනවරම අනුව තමයි එතුමා මේ සම්බන්ධයෙන් කටයුතු කරලා තිබෙන්නේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කර ගන්නා ලෙස බල කරමින් වරාය වෘත්තීය සමිති විසින් පසුගිය 29 වෙනිදා ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද පෙරවරුවේ සිට අවසන් කළා. අපේ මාතෘකා වුණේ නැගෙනහිර පර්යන්තයයි. හැබැයි අපි අද නැගෙනහිර පර්යන්තය අපේ පැත්තට ආවාය කියලා කරපාත් කළා නිකන් හිටියොත් බටහිර පර්යන්තය හදලා ඉවර කරයි. නැවුටික එතෙන්ට ගන්න පුළුවන්. ඒ නිසා මින් ඉදිරියට අපි සැලැස්මක් ඇති කර ගන්න ඕනේ වෘත්තීය සමිති නායකවරුනි සති දෙකෙන් දෙකට හෝ දැන් හෙටම අපි පටන් ගන්න ඕනේ මේකට ගැන්ටි ඩොම කර මිලදී ගැනීමේ ක්‍රියාදාමය. සහ මෙතන කම්පියුටර් සිස්ටම් එක හදන එක සේවකයෝ කොහොමද ස්ට්‍රක්චර්ස් කරන්නේ ඒව ඔක්කොම අපි දැන් හෙට සිට ආරම්භ කළ යුතුයි. නැත්නම් අපි මෙතෙන්ට වෙලා කයිවාරුක ගහ ඉදි අරකේ වැඩයයි ඒක වැඩ ඉවර වෙයි බටහිර පාරන්තේ වැඩ කරගෙන යයි. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. මේකට කකුලෙන් අදිනවා නම් එළියට යන්න ලෑස්ති වෙයල්ලා. අපි තෝ අපි ඔක්කොම එළියට ඇදලා හරි මේ වැඩේ කරනවා කියන ප්‍රතිඥාව විදායක නිලධාරීගේ සංගම විදිහට මම දෙනවා. වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීම සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා වරාය වෘත්තීය සමිති විසින් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. දැන් තියෙන තර්ජනය තමයි ජාතික සම්පත් අලෙවි කිරීම. හැම රජයක්ම ජාතික සම්පත් අලෙවි කරලා කලේ මොනවද කියලාත් අපිට හිතාගන්න බැරි මට්ටමකට වැටිලා තියෙනවා. ඒ නිසා මම මේ දවස්වල නිතරම කියන්නේ අපිට විශේෂ සංවර්ධනයක් අවශ්‍ය නැහැ. දැන් වරාය නැගෙනහිර පර්යන්තයත් අපේ සම්පතක් හැටියට අපි සැලකුවා. ඉදිරි ටික පිළිබඳවත් අපි අනාගතේ මේ පෙළ ගැස්ම හැමම සිටිනවා. දේශපාලනඥයන්ට වියන් අල්ලලා පස්සකට වෙලා ඉන්න සූදානම් වෙන්න හොඳ නෑ අපි. මේ රට අපේ. අපිත් මේ රටේ බෝඩින් කරුවන් නෙවෙයි මේ රටේ අයිතිකරුවා. කරුණාවෙන් රජයෙන් ඉල්ලා හිටිනවා තවත් මේ වගේ ප්‍රශ්න ඇති කරන්න එපා අපිට. දැන් අපේ සිත් බිඳිලා ගියා ටිකක්. මේ කන්නාඩී ඉරක් ගහම මූණ බලන්න පුළුවන් හැබැයි දින හතර පහ පාරක් පේන එක එක විදියට. ඒක රජයේ මතක තබා ගත යුතුයි. අපි බොහොම සන්තෝෂ වෙනවා මේ අපි ලැබුවේ ඓතිහාසික ජයග්‍රහණයක් ජීවිත පරිත්‍යාගයෙන් උනත් මේ සටන දිනනොයි කියන තැනටයි අපි ඇවිල්ලා තිබුණේ. මේ නැගෙනහිර පර්යන්තය හදලා ඉවර වෙනකන් වෘත්තීය සමිතිය අපි මේ දිය ඇහගාගෙන ඉන්නවා. අපි වරාය අධිකාරියට කියනවා මේ සංවර්ධන වැඩ කොටස හෙට ඉඳලම පටන් ගන්න ඕනේ. මොනතරම් ප්‍රබල ජනවරම් තිබුණත් ඒ සියලු ජනවරම් ජන බලයට යටයි. අපිට මතකයි නොවැම්බර් 16 69 ලක්ෂයක ජනවරමක්, ඊට පස්සේ අගෝස්තු 5 වෙනිදා 3/2කට ආසන්න ජනවරමක්. ඒ දැවැන්ත ජනවරමක් එක්ක හිටපු ආණ්ඩුවකට තමයි මේ වෘත්තීය සමිතිය සහ මේ ජාතික ව්‍යාපාරයේ මේ අභියෝග එල්ල කළේ. එකමුතු වෙනවා නම් ඕනෑම බලවේගයක් පරාද කරන්න පුළුවන්. වෘත්තීය සමිතියක කතා කරනවත් ලෑස්ති නැතු හිටපු ආණ්ඩුව මේ මට්ටමට තමන්ගේ යෝජනා අකුල ගන්න සිද්ධ වුණේ බල කෙරුණේ පැහැදිලිව වෘත්තීය සමිතිය තිබිච්ච ජවය වෘත්තීය සමිතිගත ක්‍රියාමාර්ග අඩුම තරමේ වන් ඩේ ස්ට්‍රයික් එකක්වත් නැතුව රටක් විදිහට අපි ඇමරිකන් ඉන්දියන් චීන උගුලක පැටලලා ඉන්නවා. ඒ උගුල ඇතුළේ මේ පාලකෝ හැම කෙනාම මේ රට අරගෙන යනවා. ඒක විශාල වශයෙන් දේශපාලන අනතුරක් කියලා අපි දකිමු. අපිට මේ පදනම් තුනට අනුව ගත්තොත් බටහිර ජටිය සම්බන්ධයෙන් පැහැදිලිව ආණ්ඩු ඉදිරිපත් කළ දේ මේ යෝජනාවට එකඟ වෙන්න බෑ. අරගල ඇතුළේ ආණ්ඩුව කුමන්ත්‍රයක් කරමින් ඉන්නවා කියලා අපි දකිමු. අපි මේ විදිහට එක එක දේශපාලන පක්ෂ එක එක ආණ්ඩු වෙනකොට ඒවායේ ණය හිලව් කරගන්න හැමත් නැත්තම් එක එක පුද්ගලයන්ගේ හිත සනසන නැත්තම් රටවල් සනසන මේක කියොත් අර ණයට ඉල්ලගත්ත දේ අනාගත දායද කරන අපිට බැරි වෙනවා. ඒ නිසා අපි එකතු වෙන්න ඕන සටන් කරන්න. ඊට පස්සේ අද රටේ කතා වෙනවා බටහිර පර්යන්තය ගැන. බටහිර පර්යන්තය නෙමෙයි නැගෙනහිර පර්යන්තයත් තාම අනතුරේ තියෙන්නේ. ඇයි මේ රටේ නීතියක් නැහැ මේව විකුණන්න බෑයි කියලා. අනතුර පහ වෙන්න නම් කැබිනට් පේපර් එකෙන් හරියන්නේ නැහැ. අනතුර පහ වෙන්න ඕන මොකක්ද? මේ රටේ විවස්ථාවට මේක ඇතුළත් වෙන්න ඕන. එතකන් අපේ මේ එකමුතුව තියෙන්න ඕන. මෙතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ගත් තීරණයට සිය ප්‍රශංසාව පළ කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින්. බටහිර පර්යන්තය ගැන මේ කැබිනට් පත්‍රිකාවේ ඊට අනුකූල යෝජනාවක් අන්තර්ගත වෙනවා. කොහොම නමුත් නැගෙනහිර පර්යන්තය තමයි උපාය මාර්ගීතා වැදගත්. සමහරු මේ නැගෙනහිර පර්යන්තයේ තියෙන විශේෂ වටිනාකම නොදන්න බබ්බු වගේ නැගෙනහිර පර්යන්තයයි අනිත් තියෙන පර්යන්තය ඔක්කොම එක හා සමාන ලෙස හඳුන්වන්න යනවා. ඒක සම්පූර්ණ නොදැන කරන දෙයක් නෙවෙයි, සම්පූර්ණ තක්කඩිකම. කොළඹ වරායේ ඊටම වැදගත් ධර්මස්ථානය තමයි නැගෙනහිර පර්යන්තය. ඒ නැගෙනහිර පර්යන්තයයි තවත් පර්යන්තයකු එක හා සමාන කරන්න බෑ. එතකොට ඒ නිසා අපි විශ්වාස කරනවා අමාත්‍ය මණ්ඩලයේ විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමා ඒ වගේම ගරු අග්‍රාම
සභාපතිතුමා මේ තීන්දුව ඉතාම නිවැරදිව ගැනීම ගැන අපි අපේ ගෞරවය ප්‍රණාමය ඒ වගේම ප්‍රසාදය පළ කරනවා එදා හම්බන්තොට වරාය විකුණනකොට gediya pitin විකුණනකොට සටන් කරන්න හිටියේ නෑ ඒ ආණ්ඩුව ඇතුලේ කවුරුත් එළිය නැගෙන ජනතාවගේ වේදනාව කියන්න කවුරුත් හිටියේ නෑ ඒ ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුවේ එළිය එදා ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපි යම් කිසි හඬක් නගුවා නම් ඇරෙන්න වෙන හඬක් නගන්න කවුරුත් හිටියේ නෑ රතු කමිස ධාරීන් රනිල් වික්‍රමසිංහගේ ගොඩකු කුක්ක වෙලා එදා හීන් කෙඳිරියන් නගලා හම්බන්තොට වරාය විකිණනකම් බලන් හිටියා නමුත් මෙතන එහෙම නෙවෙයි වරාය වෘත්ති සමිතිය ඇතුලේ ප්‍රබලතම වැඩ කොටස කරනු ලැබුවේ මේ සටනේදී ඔහොට්ටුවේ සම්බන්ධ වෘත්ති සමිතිය ඒ වගේම ආණ්ඩුවට සම්බන්ධ වෘත්ති සම්පක්ෂවල වෘත්ති සමිතිය ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව ගොඩනගන්න කැපවෙච්ච ජාතික බලවේගයන් මේ සටනේ ඉතා පුරෝගාමී වීතිය ඒ වගේම ආණ්ඩුව ඇතුලේ ඉදමින් පාර්ශව ගණනාවක් නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය මගින් සංවර්ධනය කළ යුතුයි කියන ස්ථාවරය ඉදිරිපත් කළා ඒ වගේම සෞභාග්‍ය දයක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව ඒ වැදගත් ඓතිහාසික තීන්දුව ගත්තා හම්බන්තොට වරාය විකුණන වෙලාවේ බකන්නිලාගෙන හිටපු සමහර උදවිය එක එක අර්ථකථන දෙන්න හදනවා එයාගේ දේශපාලන පරාජිකත්වයේ පිළිබඳව අපි ඉතරම් උදුම වෙන්නේ නැහැ කොහොම නමුත් මේ ජයග්‍රහණීතාව වැදගත් රටේ ජයග්‍රහණයක් අපි සියලුම දෙනාගේ ජයග්‍රහණයක් ආණ්ඩුව නැගෙනහිර ජැටිය විකුණන්න පිඹුරුපත් සකස් කරා මුට්ටිය දාලා බැලුවා වැඩේ කොහොමද කරගන්න පුළුවන්ද කියලා හිතන්නේ නැති පාරක් තමයි මුට්ටිය දාපු ගමන් වැතුනේ ආණ්ඩුවෙම කොටස් සමහර උදවි ආණ්ඩුව බලයටපත් කරන්න ක්‍රියා කරපුවා එළියට බහැලා මේකට විරුද්ධ වුණා දුන්න මුට්ටියට හොඳ කණේ පාරක් මුට්ටිය කුඩු වෙන වැදුනා ඒ පාර වැදුණු ගමන්ම ආණ්ඩුව තේරුම් ගත්ත මේක හරියන වැඩක් නෙවෙයි කියලා ඒක නිසා තමයි ආණ්ඩුවේ තේමා ගීතය වෙනස් කරේ ආණ්ඩුවට පුළුවන්කම තියෙන හොඳට මේ ජවනිකා එකකින් එක පෙළගස්සලා රූගත කරන්න. පසුතල නිර්මාණය අතින් ආණ්ඩුව ඉස්සම ඉස්සරහින් ඉන්නේ. මේ නළුවන්ට සම්මාන දෙන්න ගියොත් එහෙම ඔස්කා සම්මාන උල්ලට වඩා ඉහළ සම්මාන උල්ලක් තියන්න වෙනවා ආණ්ඩුවේ නළුවන්ට සම්මාන අපි දැක්කා පෞගිය කාලේ මේ නැගෙනහිර ජටියක් අල්ලගෙන මේ විපක්ෂයේ මිනිස්සු මේ කරන්න හදපු දේශපාලනේ මේ රටේ මොකක් හරි දෙයක් කරන්න යද්දී ඒක අල්ලගෙන ඒකේ අඩුපාඩු දකින්න එක තමයි මේගොල්ලෝ උත්සාහ කරන්නේ අලුතෙන් පටන් ගන්න තියනවා බටහිර ජටියක් ගැන කතා කරන්න මේ බටහිර ජටියක් කියලා එකක් නැහැ දැනට තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් හදපු දියකඩනේ බටහිර ජටිය කියන්නේ හෙළවෙන මනස ඔය දැන් තියෙන ආදරය දැන් තියෙන රටට ආදරය ඔය උද්ඝෝෂණ අර හම්බන්තොට වරාය විකුණන්න හදන වෙලාවේ තිබ්බනම් එහෙම අද අපිට හම්බන්තොට වරායත් මේ රටට ඉතුරුලා තියෙනවා මම දැක්කා මේ ජනතා විමුක්ති පෙරමුණේ ඔදරේ කියනවා එයාගේ හදවතලු නැගිනේ ජටිය කියන්නේ. එතකොට හම්බන්තොට වරාය කියන්නේ එයාගේ වකුගඩුවද? අන්න ඒ වගේ තමයි මේ මේ ජනතා විමුක්ති පෙරමුණේ ඒ කාලේ ඉඳන් මේ රටේ සංවර්ධනයට අකුලෙල්ලා තියෙන්නේ. මෙම වසරේ කොළඹ කොටස් වෙළඳ පොලේ සියලු කොටස් මිල දර්ශක එක් දිනක් තුල සිදු වූ දෙවන්ත කඩාවැටීම අද දිනේ වාර්තා වුණා. කොළඹ කොටස් වෙළඳ පොළ සියලු කොටස් මිල දර්ශක එක් දිනක් තුල දෙවන්තම කඩාවැටීම අද දින සිදුව තිබෙනවා. 2021 වසර තුල සිදු වූ දෙවන්තම පසුබැහැම මේ පවයි වාර්තා වන්නේ. ඒ අනුව අද දින 1.561.5කින් කොටස් මිල දර්ශකයේ පහළ ගොස් තිබෙනවා. පසුගිය මාසයේ පුරා වාර්තාගත ලෙස කොටස් වෙළඳ පොළේ කොටස් මිල දර්ශකය ඉහළාකයක් ගතද අද දින කොළඹ කොටස් වෙළඳ පොළ සියලු කොටස් මිල දර්ශකයන් පහත වැටී තිබුණා. එම පසුබෑම යථාර්ථයට පත් කර ගැනීම සඳහා පැය භාගයක පමණ කාලයක් කොටස් වෙළඳ පොළ ගනුදෙනු නවතා තැබීමටද පියවරගෙන තිබෙනවා. අද දිනේ නිවාවන විට කොටස් මිල දර්ශකයේ සටහන්ව තිබුණේ 805.31ක් ලෙසයි. කෙසේ වෙතත් 2021 වසරේ ආරම්භයේ සිට මේ දක්වා කොළඹ කොටස් වෙළඳ පොළ ඒකක 2000කින් වැඩි වී තිබීමද විශේෂත්වයක්. ඒ අනුව 2021 ජනවාරි 1 වෙනිදා සිට පෙබරවාරි 1 වෙනිදා දක්වා කොටස් වෙළඳ පොළේ කොටස් මිල දර්ශකය 8813.01කින් ඉහළ ගොස් තිබුණා. හිටපු කතානායකවරයෙක් වන විජේමූ ලොකුබණ්ඩාර සහ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගම කියන මහතුරුන්ට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර එකකේ ප්‍රතිකාර ලැබමින් සිටි වෛද්‍යවරයෙක් අද එම රෝහලේදී මියගොස් තිබෙනවා. ඔහු COVID ආසාදනය වී මෙන් මෙරට දීමිය ගිය පළමු වෛද්‍යවරයායි. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් නැති වූ රෝගී තත්ත්වයේ හේතුවෙන් ගල් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි 32 වෘති වෛද්‍ය ගයන් දන්තනාරායන මහතා අද අලුයම අභාව ප්‍රාප්ත වී ඇති බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි මෙම වෛද්‍යවරයා ගල් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෙත මාරු ක්‍රියාවන් ලැබුවා. එහිදී ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඔහු ජීවිතක්ෂයටපත් වී ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරටදී වෛද්‍යවරයෙකු මිය ගිය ප්‍රථම අවස්ථාව මේ බවයි සැලකෙන්නේ. හිටපු කතානායකවරයෙකු වන වීජමූ ලොකුබණ්ඩාර මහතාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ වන විට මහතා ප්‍රතිකාර කටයුතු සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
මෙතර දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය වෙලිගමගේ මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය වෙලිගමගේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාටද පසුගියදා COVID-19 වෛරසය ආසාදනය වී තිබුණා. මහියංගන රිදිමාලියත් ගැමිණිපුර ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවක සේවිකාවන් 324 දෙනෙකු සඳහා සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව තවත් සේවකීන් 34 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට අද දින තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේවන විට එම ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් 65 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ. ගල් ප්‍රදේශයේද ඊයේ දින කොවිඩ් ආසාදිත නව රෝගීන් 6 දිනක හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ගල්ින් පමණක් මෙවැනි විට ආසාදිතයින් 328 දිනක තහවුරු වී ඇති බවයි ගල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 7ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොසත්තේ පොළොන්නරුව, වත්තල, කොළඹ දෙක, උඩුගම්පුල, නුගේගොඩ, මැදවල සහ ගැලිව යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 323ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 826 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එලෙස අඛණ්ඩව ආසාදිතයින් 800 ඉක්ම වූ පස්වැනි දිනේ අතයි. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් 816 දෙනෙකුම තහවුරු වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 212ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 132ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 131ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 341 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. ඉන්දියානු ප්‍රධානියක් ලෙස මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇක්ස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත ලබා දීම ආරම්භ වූ පසුගිය 29 වනදා සිට මේ දක්වා පුත්කලෙන් 95,550 දෙනෙකුට එන්නත් කරන්නේ සිදු කර ඇති බව වසංගත රෝග විද්‍යාංශය නිවේදනය කළා. ඊයේ දිනේ පමණක් පුත්කලෙන් 36,396 දෙනෙකුට මෙම එන්නත ලබා දී තිබෙනවා. එන්නත් කරන්නේ පළමු අදියර ලෙස කොවිඩ් මර්ධන වැඩසටහන් සඳහා එක්වන ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකින්ට සහ ආරක්ෂක අංශ සාමාජිකින්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම මෙවන විට සිදු වනවා. මේ දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක එන්නත් කරන්නේ සිදු වූ ආකාරයයි. මෙතර දිවයිනේ පවතින වසංගත තත්ත්වයේ පහවකොස් රටේ සියලු ජනතාවට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් පැවති පින්කමක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජිහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙවර නිදහස් දින සැමරුම් උත්සවයේ පැවැත්වීම සම්බන්ධයෙන් වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්ුණා. සෞඛ්‍ය උපදේශවලට අනුකූලව මෙවර නිදහස් උත්සවය ගාම්භීරව සහ ඡාම්බ පැවැත්වීමට විධිවිධාන සකස් කරලා තිබෙනවා. අපි පළමුවෙනිදා ඉඳන් හත්වෙනිදා දක්වා සියලුම රාජ්‍ය ආයතනවල නිවාසවල ජාතික දජය එසවීමටත් අපි ජනතාවට ආරාධනා කළා. අපි අද දින පරිත්‍රාණ ධර්ම දේශනාවක් නිදහස් මන්දිරයේ සවස 9ට ආරම්භ කරනවා. අතිගරු ජනාධිපතිතුමාත් අග්‍රමාත්‍යතුමාගෙත් මැතිඑමතිවරුන්ගෙත් ජනතාවගෙත් සහභාගීත්වයෙන්. ඒ වගේම පසුදින හිල් දාන සංවිධානය කළා තියෙනවා. පෙබරවාරි 4 වෙනිදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ගුණසමරුව ඒ පිළිරුවට මල්මාලා පළඳලා කටයුතු කරන්නට ප්‍රධාන උත්සවය අපි නිදහස් උත්සවයේදී පවත්වනවා. මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවර මේ පැවතෙන රෝගී තත්ත්වය නිසා අපිට මහජනතාව සඳහා මහජනතාවට එම ස්ථානෙට පැමිණ නරඹන් පහසුකම් ඇති කරන්න හැකියාවක් නැහැ. මොකද සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුයි. අපි මොන උත්සවයේ තිබුණත් ඒ නිසා අපි රූපවාහිනී නාලිකා සියල්ලෙම අපි ඉල්ලා හිටිනවා මහජනතාවට තමන්ගේ නිවස්වල ඉඳන් නැත්තම් තමන්ගේ කාර්යාලවල ඉඳන් මේ අභිමානවත් මොහොත හොඳින් දැක බලා ගැනීමට පුළුවන් වෙන විදියට ඒ කාර්යයන් ඒ විකාශනයන් ඒ විදියට කරන්න කියලා ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර අධිරාජ්‍යවාදයක් ගොඩනැගී ඇති බව විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දිවුලපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්
විපක්ෂ නායක ජංගම සේවය දෙවුලපිටිය කොටදෙනියාව ප්‍රදේශයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එෙහිදී විපක්ෂ නායකවරයා දියගම්පල බෝධිමළු විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද බලන්කොට ආර්යසාර නාහිමියන් දැබැදක ආශිර්වාද ලබා ගත්තා. යහපත් රාජ්‍ය පාලනය උදෙසා තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ඒවායේ බලය අද පළුදු වෙලා. ඒ වගේම දේශපාලන දඩයම් අද රටේ රජයේ ක්‍රියාත්මක කරන සුපුරුදු ක්‍රියාවලියන් බවට පත් වෙලා. මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වෙනවා. සමාජ මාධ්‍ය ජාලාවලට නිර්දේ ලෙස පහර ගැසීම් සිදු වෙනවා. ඇඟිලි ගැසීම් සිදු වෙනවා. රටක් හැටියට අපි නැවතත් වරක් හිතන්නට ඕන රට තුල තිබෙන නිදහස අපි තහවුරු කරගෙන තිබෙනවා. ඔව් අපි සතුටු වෙනවා විදේශීය ආක්‍රමණික බලවේගවලට යටත් වුණු රටක් නොවේ ශ්‍රී ලංකාව. ඒ නිදහස අපි ලබා ගත්තා. නමුත් අද රට ඇතුළත අභ්‍යන්තර අධිරාජ්‍යවාදී බලවේගයක් නිර්මාණය වෙනවා. නිදහස සමරන මේ අවස්ථාව රට අභ්‍යන්තරයේ සැබෑ දේශපාලන නිදහසක් තිබෙනවා. අපි හැමෝම දන්නවා මේ රටේ ත්‍රස්තවාදීන්ගෙන් රට මුදවා ගන්නා සටනේදී අපේ ෆීල්ඩ් මාෂල් තුමාගේ නායකත්වයෙන් 30 වසරක යුද සාපය අවසන් කරා. ඒ නිදහසත් අපි ලබා ගත්තා. නමුත් අවසානයේ රටේ නිදහස කොච්චර පළුදු වෙලා තිබෙනවද කිව්වොත් රට වේරගත්තු ඒ නායකයාටත් සිද්ධ වුණා හිරගෙදර ජම්පර් එක ඇඟේ දාගන්න. දැන් අද දවසේ මොකද්ද වෙන්නේ? අද දවසේ විවිධ ක්‍රමවේද විවිධ උපක්‍රම හරහා අපේ රටේ නායක කාරකාදීන්ගේ දේශපාලන නිදහසත් පළුදු කරන්නට හදන. ඒ අයගේ ප්‍රජා අයිතියට මරු පහරක් එල්ල කිරීමේ පිඹුරුපත් සැකසෙමින් පවතී. 2015 වසරට පෙර පැවති වැරදි විදේශ ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට සුපිරි බලවතුන්ගේ ග්‍රහණයට නතු වෙදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. 2015ට කලින් විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ යුගයේ තිබුණු වැරදි විදේශ ප්‍රතිපත්තිය නිසා අපේ රට අද සුපිරි බලවතුන්ගේ පොරපිටියක් බවට පත් වෙලා තියෙනවා. මම ඒක කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා වෙන්න කලින් මේ රටේ රාජ්‍ය නායකයෝ 11 දෙනෙක් හිටියා. මේ එකම නායකයෙක්වත් අපේ රට ලෝකයේ ඉන්න සුපිරි බලවතුන්ගේ ග්‍රහණයට අසු නොවි කටයුතු කෙරුවා. අපේ ආසන්නම බලවතා තමයි ඉන්දියාව. මේ චීන ආධිපත්‍ය නිසා ලංකාවේ මේක ඉන්දියාවට ප්‍රශ්නයක් වුණා. නමුත් ඉන්දියාව අනවශ්‍ය විදියට ප්‍රශ්න ඇති කර ගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ රට චීනයේ ප්‍රාන්තයක් හැටියට පරිවර්තනය කරලා අසීමිත ප්‍රමාණයක් ණය අරගෙන ණය ගෙවන්න බැරි වුණාම අපේ සම්පත් ටික ටික මේ සුපිරි බලවතුන්ට එයාගේ ග්‍රහණයට අසු වෙනවා. දැන් බලන්න මේක වැරදි විදේශ ප්‍රතිපත්තිය. මේ රජයේ ප්‍රතිපත්ති වෙලා තිබ්බේ එදා බලයට එද්දී 2019 මැතිවරණේ අපි රජයේ දීපල පොදු දීපල ජනතා දීපල විකුණන්නේ නැහැ. මොනවාද කිව්වේ හම්බන්තොට වරාය අපි ආපහු ගන්නවා කිව්වා. එහෙම කියපුවා අය මේ වැඩියම පොදු දේපල විකුණලා තියෙන්නේ මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වගේම පොදු පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක අපි පැහැදිලිව කියන්න කැමතියි. මේ වරායේ CICT පරයන්තේ CIT සමාගමට වරායේ පරයන්තයක් චීනට වික්කා 85% චීනට 15% ලංකාවට තිබ්බේ. අනිත් ටර්මිනල් එක තමයි සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් එක පෞද්ගලිකාංශයේ 85% වික්කේ ඔය ඉන්න නායකයෝ හිටපු ආණ්ඩු 15% ලංකාවට. අපි මොනවාද කරේ? අපේ පරණ නායකයෝ තමයි මේ වරාය ජාත්‍යන්තර මට්ටමට ගෙනාවේ. මේගොල්ලෝ බොහොම ලස්සනයි විකුණන කතා වෙන වචන දාලා අර්ථ දක්වලා ජනතාව රවට්ටන්න යනවා. නිදහස ලැබීමේ අනතුරුව ඉතාම දූෂිත ආකාරයට රාජතාන්ත්‍රික මට්ටමේ ගැටළු වලට මෙරට යොමු කළේ පසුගිය යහපාලන රජයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා පවසනවා. එය කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පසුගිය 2019 නොවැම්බර් මාසයේ අපේ රජය පත් වුණාට පස්සේ ඉන්දියාව දිගින් දිගටම විශේෂයෙන් මෝල්දි අගමැතිතුමා අපේ ජනාධිපතිතුමාගෙන් මේ නැගෙනහිර ජැටිය පිළිබඳ ඒ යහපාලන ආණ්ඩුවත් එක්ක අත්සන් කරපු ගිවිසුම ක්‍රියාත්මක කරන්න කිය බොහෝ අවස්ථාවල ඒ රාජතාන්ත්‍රික මට්ටමේ හමුවීම්වල ඒ වගේම විමසීම් කළා තියෙනවා. ජනාධිපතිතුමා ඍජුවම කියලා තියෙනවා අනේ අගමැතිතුමනි ඔබතුමා ඉදිරිපත් කරපු ඒකනම් කරන්න බෑ. අපි අපේ රටේ සම්පත් ආරක්ෂා කරගන්නා විදිහට අපේ ඒ සැලසුම් වලට බාධා නොවන දෙයකට මිසක් යහපාලන ආණ්ඩුවත් එක්ක අත්සන් කරපු ගිවිසුම කරන්න බෑ කියලා. 1948 නිදහසෙන් පස්සේ අවුරුදු 73ක කාලය තුළ ඉතාමත්ම දූෂිත විදියට රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ගැටළු වලට මේ රට තල්ලු කරලා දැම්මේ යහපාලන ආණ්ඩුව. පළවෙනි කාරණාව තමයි ඉතිහාසයේ උඩ රට ඉංග්‍රීසි ජාතිකව යටත් කරගත්ත කාලයටත් වඩා දූෂිත කිවිසුමක් තමයි වරාය කිවිසුම 185ක් චීනයට 115ක් ලංකාවට. දේශපාලන පරිගැණීම් වලට ලක්ුණේ පුංචි මිනිහා විතරක් නෙවෙයි ලොකු අයත් පරිගැණීම් වලට ලක්ුණා. පරිගැණීම් වල ලක්ුවන්ට සාධාරණීකරණත් ඒ වගේම තමයි වැරදි
කරපු අය ඔවුන්ට දඬුවම් දීමත් එය තරාතිරම නොබලා සමහරක්ලාට පක්ෂ නායකයෝ වෙන්න පුළුවන් නැත්නම් පක්ෂයක වැඩ කරපු අය වෙන්න පුළුවන් ඒ වගේම තමයි අරලිගහ මන්දිරයට ගිහිල්ලා කණ්ඩායම එකතු කරලා තීන්දුව తీරන ගත්ත විදිහ අපි දැක්කා හඬපට වලින් අපි අහගෙන හිටියා තීන්දුව తీරන ගත්තේ කියලා අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා අසාධාරණ ලකු සියලු දෙනාට නිවැරදි ආණ්ඩුවක් දැන් තියෙන නිසා මෙහිදී නීති ස්වාධිපත්‍ය එළියට පෙන්නාවි වත්මන් ජනාධිපතිවරයා රාජ්‍යපාලනයේ අදින් අසමත් වී ඇති බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍යමයකට එක්වෙමින්. වර්තමාන ජනාධිපතිතුමා පත් කරපු ඒ කොමිෂන් සභා දෙකෙන් මේ දේශපාලන පරිගැණීම් සම්බන්ධ කොමිෂන් සභාව කියන එක තවත් අර ජනතාවට හිනා යන කොමිෂන් සභාවක් බව පේන්න තියෙනවා. මේක කැකිලි රජුරුවන්ගේ විනිශ්චය සභාව වගේ එකක් තමයි මේ කොමිෂන් සභාව. අධිකරණ ක්‍රියාවලිය එක පැත්තකට යම් මට්ටමකට හැල්ලු වෙනවා වගේම එය යම් මට්ටමකට ඒකේ තියෙන බලය දැහැ ගැනීමක් නැත්නම් උදුරා ගැනීමක් සිද්ධ වෙනවා මේ කොමිෂන් සභා පත් කිරීමත් එක්ක. මේ කොමිෂම විකට සහගත විහිළු සහගත අපතුමාට මේ රාජ්‍ය පාලනය සම්බන්ධ ක්‍රියාවලියට අසමත් එතුමා සමත් හමුදාවට. නිසා අපට තේරෙන්නේ නැහැ මේ ජනාධිපතිතුමා මේ වගකීම් දරන මේ බලය දරන ජනාධිපති දුරේ කටයුතු දේශපාලනික ක්‍රියාදාමයක් ලෙස මේ ක්‍රියාවලියට ජනාධිපතිතුමා සමත් නැහැ. මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන කිඹුලා එලේ ගුණා ඉන්දියාවේ චෙන්නයි නුවරදී චෙන්නයි පොලිසිය විසින් අතරංගුවට ගෙන තිබෙනවා. මේ අතර ඔහු සමග ඔහුගේ පුත්‍රයා සහ පාතාල වෙඩිකරුවෙකු වන බුම්මාද අතරංගුවට ගෙන ඇති බවයි අමාත්‍ය සරත් වීරසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. චෙන්නයි පොලිසිය මගින් ලංකාවට අවශ්‍ය කරන දරුණුම අපරාධකරුවන් දෙදෙනෙක් සහ තවත් එක්කෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. පිවිසින් රතු නිවේදන නිකුත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. මම ඉන්දියා බලධාරීන්ට මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ලංකාවට අවශ්‍යම මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්. ඉන්න අත්අඩංගුවට අරන් තියෙන පළවෙනි එකලා තමයි කිඹුලායල ගුණා කියන පුද්ගලයා. ඔහුගේ නම සින්නයියා ගුණසේකර. ඔහුව අත්‍ය වශයෙන්ම අවශ්‍ය වෙනවා මිනිමරුන් නඩුවලට සහ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුව කැටියර තමයි ඔහු නම් දලා සිටින්නේ. තවත් එක්කෙනෙක් ඉන්නවා. එයා තමයි බුම්මා කියන පුද්ගලයා. ඔහුගේ නම ස්ටැන්ලි කෙනෙක් ප්‍රනාන්දු ක්‍රිෂාන්. ඔහු තමයි වෙඩිකරුවෙක් හැටියට කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මරණ වෙඩිකරුවෙක් හැටියට තමයි ඔහු සඳහන් වෙන්නේ. ඔහු බොහෝ මිනී මරණ කරලා තියෙනවා. සහ මේ කිඹුලාල ගුණා කියන පුද්ගලයාගේ පුතෙක්වත් අත්අඩංගුවට අරන් තියෙනවා. ඔහුගෙන වැඩි විස්තරයක් තාම දන්නේ නැහැ. අපි නුදුරු අනාගතයේදීම ඔවුන්ව ලංකාවට උදර්පණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා දැනටමත් ආරම්භ කරලා තියෙනවා. මෙරටට පැමිණීමට ගුවන් ටිකට් පත් මිලදී ගැනීමට මුදල් නොමැති විදේශගත ශ්‍රමිකයින්ට අවශ්‍ය ටිකට් පත් ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. පසුගිය කාල පරිච්ඡේදයේ තුලදී විදේශීය ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳව ශාල විවේචන රාශියක් ජනමාධ්‍ය තුලත් රටෙත් තිබුණා. සමහර අය කියනවා මේ ගෙන්වා ගැනීමට බැරිවීමට හේතුව ඒ අයට ගුවන් ටිකට් පත් ගන්න පුළුවන් කමක් නැති නිසා කියලා. මම ඒ පිළිබඳවත් සොයලා බැලුවා. එවැනි බරපතල ප්‍රශ්නයක් පෙනෙන්නට නැහැ. නමුත් මම කාර්යාංශයට නියෝග කරා. කාර්යාංශයේ මුදල් වියදම් කළා. යම් කාර්යාංශයේ ලියාපදිංචි වෙලා පිටරට ගිය ක්‍රමිකෙක් වෙනවා නම් ඔහුගේ පවුලේ සමාජිකයොත් ඉන්නවා නම් ඒ රටේ ඒ සියලු දෙනා පිළිබඳවම තොරතුරු ලබාගෙන ටිකට් පත් මිලදී ගැනීමේ උන්ට ඒ සඳහා මුදල් නැත්තම් කාර්යාංශ මගින් වහාම ඒ සියලු දෙනාටම ගුවන් ටිකට් පත් ලබාලා දෙන්න. ඒ වගේම මොකද දැනටමත් ලංකාවේත් හමු වෙන රෝගීන් නිරෝධායනයට යොමු කළ යුතුව තිබෙනවා. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය පහසුකම් නෑ මීට වඩා විශාල සංඛ්‍යාවක් ලංකාවට ගෙනාවොත් කියලා. ඒ වගේම මා ඉල්ලා සිටියා හැකිතාක් දුරට නිවෙස්වලම ඔවුන් ස්වයං නිරෝධායනයට ලක්වීමේ වැඩපිළිවෙලක් කරන්න කියලා. ඒ පිළිබඳ දැනට තීන්දුවක් ලබා දීලා නෑ. මං ඒ නිසා මේ කාර්යාංශයට මම දැන්නුවා. පළාත් නමේ කාර්යාංශයේ මගින් කොවිඩ් මර්ධන ඒකකයත් එක්ක අත්වැල් බැඳගෙන මෙහෙවනු ලබන එවැනි නිරෝධායන මධ්‍යස්ථාන නමයක් හදන්න කියලා. සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින හිටපු අභාත්‍ය රංජන් රාමනායක මහතා විසින් අභ්‍යර්ථනා අධිකරණයට රීට් පෙස්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එය අතුරු තවත් අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් දැන්
සිය පාර්ලිමේන්තු දුරය අහිමි වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරිතඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් අභියෝජන අධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. නීතිඥ දිනේෂ් විධානපතිරණ මහතා මාර්ගයෙන් ගොනු කර තිබෙන මෙම පෙත්සමෙන් රංජන් රාමනායක මහතා කියා සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කළ තමන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ महलेकंबरिया महाबैंक बंदुमकर निकुद देखकदी रुपयाल बिलियन पनस देखकट आसन्न मुदलाक सावत्ति लिस परिहरने कलेया कियन सिद्ध्याक संबंधेन तमन्म अत्तनुं कुड़िकान्नाल सिदान्वमीन कोटु महेस्रात अधिकरने विसी निकुद करती बेन वारेंतु बल रहित करन लेस इल्ला हीटपु मुदल्लमांती रवी करुणानायक महतायतुलु हद्दिनिक विसीन गोनु करती बेन पेत्सम विभाग किरीम संदहा मार्तु मस विसी खायवनिदा केंदवन लेस अभ्याचनाधिकरने नियम कला मेम पेत्सम इकुद देसेंबर मस विभाग गेनीमट नियमितव तिबुनात अलुत कडे उपरिमाधिकरण संकीर्ण यावट प्रदेशे पैवती නිරෝධායන ඇඳිරි නීති තත්ත්වයේ හේතුවෙන් එය විභාග කිරීමක් සිදු වූයේ නැහැ. ඒ අනුව එම පෙත්සම් සෝපිත රාජකරුණා සහ ධම්මික ගණේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචන අධිකරණ විනිසුරු මඩුල් ඉදිරියේ අද කැඳ වූ අවස්ථාවේදී එය ජලි මාර්තු 26 වෙනිදා කැඳවීමට නියම කෙරුණා. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂ වරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, චිත්තරන්ජන් හුලුගල්ලේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරින් දෙදෙනෙක් වන එස් පද්මනාදන් සහ ඉන්දික සමන් කුමාරයන් මහතුරුන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ලබන මද්‍රව්‍ය ජාවාරම් කළේ යයි එම කාර්යාංශ නිලධාරින් පිරිසකට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලේ 19 වන සැකකරු ලෙස නම් කර සිටින දැනට විදේශගතව සිටින ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන බඩෝ විට ලොකු නැමැත්තා වහම අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන්නයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද විවෘත වරින්තු නිකුත් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කළ ඉල්ලීම සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් විහාර් මහතා විසින් මෙම වරින්තු නිකුත් කිරීම සිදු කළා. මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරේ 19 වන සැකකරු ලෙස නම් කර සිටින දලුගොඩ ආරච්චිගේ රජිත අසංක හේවත් බඩෝ විට ලොකු නැමැති සැකකරු එම නඩුවේ සෙසු සැකකරුවන් වශයෙන් නම් කර සිටින පොලිස් මද්‍ර විනාශක කාර්යාංශයේ නිලධාරීන්ගෙන් මද්‍රව්‍ය තොග ලබාගෙන ජාවාරම් කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි ප්‍රකාශ කළේ. දන්ත ඩයි විශේෂාංගය කාලයක්තිස්සේ ඉබගමුව ප්‍රදේශයේ ජනතාවට සතිපොල පැවැත්වීමට නිසියාකාරව ඉඩ පහසුකම් නොමැතිවීම හේතුවෙන් වෙළඳුන්ට සතිපොල පවත්වාගෙන යාම දැඩි දුෂ්කර කාර්යයක් වී තිබුණා. නිශ්චිත භූමියක් සතිපොල තුල නොවීම හේතුවෙන් වෙළඳුන් සිය වෙළඳාම් කටයුතු ඉබ්බකමුව නගරයේ මැද ඇති කුඩා භූමි ප්‍රමාණයක මෙවන විට සිදු කරමින් පවතිනවා. කෙසේ වෙතත් එම ගැටලුවට විසඳුම් සපයමින් මීට වසර 8කට පමණ ඉහතදී ඉබ්බාගමුව නගරයට නුදුරින් අලුතින් පොළ භූමියක් ඉදිකිරීමට එවකට බලධාරීන් පියවරගෙන තිබුණා. නමුත් එම නව පොළ භූමිය තවමත් ජනතා අයිතියට පත් කර නැහැ. ඉබ්බාගමුව නගරයේ සතිපොළ අද වෙනකොට පවත්වන්නේ දඹුලු පාර අයිනේ බඩු තියාගෙන තමයි වෙළඳ විකුණන්නේ. ඒක එතන බඩු විකුණන්න සුදුසු පරිසරයක් තියෙන තැනක් නෙවෙයි. ඇයි මේක මහ ජනතාවගේ ප්‍රයෝජනයට විවෘත කරන්නේ නැත්තේ? මේවා අපි ප්‍රාදේශ සභාවල ප්‍රශ්න කරා. නමුත් එයාලා පැහැදිලි උත්තරයක් අපිට දෙන්නේ නැහැ. ඇයි මෙතෙන්ට සතිපොළ ගේන්නේ නැත්තේ කියලා. මම මේ ස්ථානයේ පොළ
රැගෙන ඉන්න ඕනේ මොකද පාරේ කවදාහරි ලොකු විශාල අනතුරක් සිද්ධ වෙනවා ඉබ්බාගමුවේ පොලාසල මෙම නව පොළ භූමිය වැව් තවුල්ලක ඉදිකර ඇති බවත් වර්ෂා කාලයට පොළ භූමිය සම්පූර්ණයෙන්ම ජලෙන් යටවන බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා දවැන්ද වතුර කන්දරාවක් ගලා එන මේ මාර්ගයේ හරස් වෙන විදිහට තමයි තාවුල්ලේ තමයි මේක ඉදිකරලා තියෙන බව අපිට පෙනී යන්නේ අද වෙනකොට මේ පොළ වටේ දවැන්ද මුදල් කන්දරාවක් වේදම් කරලා දැල් ගහලා ගේට්ටු දාලා හොඳට හදලා තියෙනවා නමුත් එක පැත්තකින් මේ දැල කඩාගෙන ඔබතුමාලාට පේන්න ඇති එහා පැත්තේ බියර් ටින් අරක්කු බෝතල් ඒ වගේම තැන් තැන් වල පොඩි චූටි චූටි ගිනිමල ගාලා තිනවා අපි මේකෙන් අදහස් කරන්නේ මමතර කුඩු පරිහරණය කරනවා කියලා අපිට පෙනී යනවා කොහොම නමුත් අපි ඉල්ලා සිටින්නේ හැකියක්මනින් මිනිසුන්ගේ පරිභෝජනයට අපේ ඉබ්බගම ප්‍රාදේශ සභාව සීමාව තුල ඉන්න ජනතාවට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදියට මේ කටයුත්ත සාර්ථකව නිම කරලා දෙන්න කියන එක තමයි ජනතාව වග කිව යුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ අභවයට යමින් පවතින මෙම නව පොළ භූමිය ජනතාවගේ භාවිතයට ගත හැකි ආකාරයට ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි Then positive minute විශේෂාංගය පොල්පිටිකම ජාතික පාසලෙන් 2020 උසස් පෙළ විභාගය සඳහා තාක්ෂණ විෂය ධාරාවෙන් අධ්‍යාපන කටයුතු සිදු කළ සිසුන් පිරිසක් විසින් භාවිතයට නොගෙන ඉවත දමා තිබූ ඩබල් කැබ්‍රතියක් අවශ්‍ය සියලු අමතර කොටස් යොදා සම්පූර්ණ කර නැවත භාවිතයට ගැනීමට සමත්ව තිබෙනවා එමෙන්ම ට්‍රැක්ටර් රථයකට සම්බන්ධ කර භාවිත කරන තනකොළ කැපීමේ යන්ත්‍රයක් වසර 13මාරකට පසුව නැවත භාවිතයට සුදුසු තත්ත්වයට පත් කර ගැනීමටද එම සිසුන්ට හැකියාව ලැබී තිබෙනවා තාක්ෂණවේදී විෂය ධාරාව සඳහා තාක්ෂණික පහසුකම් අඩු මට්ටමක පැවතියත් පොල්පිටිකම ජාතික පාසලේ මෙම සිසුන් පිරිස සිය හැකියාවන් පෙන්වමින් මෙම නිර්මාණයන් සිදු කර තිබෙනවා. ඉතින් මේ ළමයින්ට දක්ෂතා උගත් තියෙනවා. මම හිතන්නේ අපිට මේකට මේ විද්‍යාකාරයක් නැහැ. අපිට උපකරණ මොකවත් නැහැ. අන්න ඒ ටික ලබා දෙන්න ඉමට කටයුතු කළොත් අපිට මීට වඩා ඉදිරියට යන්න පුළුවන්. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ඉදිකරනු ලබන අඩි 100ක උසින් යුතු මහා චෛත්‍ය රාජරන් වහන්සේට සහ ආවාස ගේට මුල්කල තැබීම නිරෝධායන නීති රීති වලට අනුව යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා මෙම ඉදිකිරීම සඳහා තාක්ෂණික සහය මහාචාර්ය සමිත මානවඩු සහ මහාචාර්ය නිමල්ත සිල්වා යන මහත්වරුන් ප්‍රමුඛ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ වෙතින්ද ශ්‍රම දායකත්වයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කර්නල් රසික පණ්ඩිතරත්න මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා යුද හමුදා පස්වන සේවා බලකායේ වෙතින්ද ලබා දීමට නියමිතයි කැලණිකගේ නවගමුව මාපිටිගම පාලමසලදී දියනෑමට ගිය තරුණයන් සිව් දෙනෙකුගෙන් දෙදෙනෙක් දියගිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී ඉන් සමත් වීම සැමරීම සඳහා ඊයේ දහවල් කැලණිගඟ ඉවුරේ සාධ්‍යයක්ද ඔවුන් විසින් පවත්වා තිබෙනවා වවුනියාව සෙට්ටිකුලම මුදලියාර්කුලම් ප්‍රදේශයේ කැලෑ සීමාවක ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා වවුනියාව ආරක්ෂක අංශ පැවසුවේ යුද හමුදා සෝදිසි කිරීමකදී දැව ජවාරම් කරවන අතර ඇති වූ ගැටුමකදී මෙම වෙඩි තැබීම සිදු වෙති බවයි අද දහවල් එකට පමණ කළුතර දෙස සිට පානතර දෙසට අධික වේගයෙන් ධාවනේ වූ ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක සහ කැබ්‍රතේක ගැටීමෙන් අනතුරක් සිදුවති වෙනවා. එම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙක් ත්‍රිරෝද රථයේ වියදුරු සහ යතුරුපැදියේ ගමන් කළ පුද්ගලින් දෙදෙනෙක් තුවාල ලබා පානතර මූලික රෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වාතු පොලිසිය රථවාහන අංශයේ විසින් සිදු කරනු ලබනවා. එත් සමගින් සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත දෙලිත් හමුවෙමු රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න